ඉතින් ගොඩක් කල් තිස්සේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න girls ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ මගේ beauty routines ගැන කතා කරන්න කියලා. ඉතින් මට හිතුණා මේක අවස්ථාවක් කරගන්න. මොකද මම ළඟදී මගේ body care routine එක වෙනස් කරලා අලුත් products තුනක් එක්ක. ඉතින් ඒක ගැන කතා කරන්න තමයි අද සූදානම් වෙන්නේ. ඉතින් බොඩි කියා කිව්වහම අපි ගොඩ දෙනෙක් සාමාන්‍යයෙන් කරන්නේ බොඩි වොෂ් එකක් හරි සබන් වන් හරි පාවිච්චි කරලා ඇඟ හෝදන එකයි මොයිස්චරයිස් කරන එකයි කියන්නේ ක්‍රීම් එකක් වගේ පාවිච්චි කරනවා වැඩිම වුණොත් ස්ක්‍රබ් කරනවා ඉතින් මාත් ওই ටික තමයි කර කර හිටියේ හැබැයි මට මෑතක හිතුණා තාම හරි කරන්න ඕනේ කියලා මොකද මගේ හැම ඩ්‍රයි වෙච්ච ගතියක් මට දැනෙනවා ඩ්‍රයි පැචස් එහෙම තනින් තන ඇවිල්ලා තිබ්බා ඉතින් ඒකත් එක්ක හැම ඇගේ හැම වෙනුවෙන් තව ටිකක් කන්සන්ට්‍රේට් කරලා මොන හරි කරන්න ඕනේ කියලා හිතන අතරතුර තමයි මට දැක ගන්න ලැබුණේ ස්පාසිලෝන් වලින් ලොන්ච් කරලා තියෙන ඒගොල්ලන්ගේ අලුත් බොඩි කෙයා බන්ඩල් එක. එයාලා කාලෙන් කාලට මේ වගේ ඔෆර්ස් දෙනවා ඒගොල්ලන්ගේ එක එක ප්‍රොඩක්ට්ස් වලට. ඔයගොල්ලොත් ඒගොල්ලන්ගේ Facebook Instagram follow කරනවා නම් ඒවා ගැන දැනගන්න පුළුවන්. මම ඒවත් පල්ලෙහා description box එකේ link කරන්න. Hi guys මම මේ video එක edit කරන අතරේ අපෝ check කරලා බලුවා ඒගොල්ලන්ගේ website එක. මොකද මම මේක shoot කරලා දැන් ටික දවසක්. මම මේ කලින් පෙන්නපු offer එක තවදුරටත් available නැහැ. හැබැයි ඊටත් වඩා හොඳ offer එකක් තියෙනවා මේ දවස්වල. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ skin care products ඔක්කොටම 30% discount එකක් තියෙනවා සැප්තැම්බර් 2 වෙනිදා වෙනකන්. ඒගොල්ලන්ගේ Instagram page එකට followers ලක්ෂයක් සම්පූර්ණ වීම නිමෙත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගිහිල්ලා website එක බලලා මේ offer එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේ bundle එකේ තිබ්බේ scrub එකකුයි body polish එකකුයි body pack එකකුයි. ඉතින් මට හිතුණා ඒ ටික හොඳ වෙයි කියලා මගේ body care routine එක අලුත් කරන්න. ඉතින් try කරලා බලන්න කියලා හිතුවා. ඉතින් මම products ගැන වෙන වෙනම කියන්නම්. පළවෙනියට මේකේ තිබ්බා මේ scrub එක. ඉතින් මම ඒගොල්ලන්ගෙම ස්ක්‍රබ් එකක් තමයි පාවිච්චි කර කර හිටියේ වෙන එකක් ඒකත් ඉවරලා තිබ්බේ ඉතින් මේකේ ස්ක්‍රබ් එකක් තිබ්බක වටිනා මේක white tuberose body scrub එක මම මේකත් කලින් පාවිච්චි කරලා තියෙනවා මේකේ තියෙන white tuberose oil welling සමට පැහැපත් ස්වභාවයක් ලබා දෙනවා ඒ වගේම මේකේ ස්ක්‍රබ් වෙන්න තියෙන්නේ ඒ කියන්නේ පිරිසිදු කරන්න තියෙන්නේ සහල් නියුඩු ඊට අමතරව avocado, olive, virgin coconut, honey, green tea වගේ ගොඩක් වටින ශාකසාර දේවල් මේකේ අඩංගු වෙනවා. ඉතින් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න ඕනේ ඔයගේ හැම තෙමා ගන්න කලින් මුළු ඇඟේම හොඳ ලේයර් එකක් ආලේප කරලා විනාඩි 5ක් විතර තියන්න අරින්න ඕනේ. ඒකේ තියෙන ශාකසාර හොඳින් හැමට පුරා ගන්න. ඊට පස්සේ වතුර ටිකක් අරගෙන සර්කියුලර් මෝෂන් එකකින් රවුමට රවුමට මසාජ් කරන්න. එතකොට හැම තියෙන ඔක්කොම මරුණු සෛල ඉවත් කරනවා. ඒ වගේම හැම හොඳට මේ මසාජ් කරනත් එක්ක හොඳට ස්ටිමියුලේට් වෙනවා. ඉතින් මේ විදිහට මේ ස්ක්‍රබ් කරනවා කියන එක ඕනම ब्यूटी रुटीन එකක අනිවාර්ය අංගයක් මොකද මේ නිකන් බොඩි වොෂ් හරි සබන් හරි දාලා හේතුවට එහෙම මැරුණු සම ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර අය පුරුදු වෙලා ඉන්නවා රෙදි කෑල්ලක් හරි වාක් හරි ලූෆා එකක් වගේ එකක් අරගෙන අතුල්ලන්න. හැබැයි ඊටත් වඩා හොඳම දේ තමයි මෙහෙම අතින් රවුමට රවුමට සම්පාණය කරනකොට ඒක ඇත්තටම ලොකු සනීපයකුත් දැනෙනවා. ඉතින් අනිවාර්යම හොඳ ස්ක්‍රබ් එකක් යූස් කරලා ඒ විදිහට කරන එක තමයි එක්ස්ෆෝලියේට් කරගන්න. ඒ කියන්නේ මේ මැරුණු සම ඉවත් කරලා සම පිරිසිදු කරගන්න තියෙන හොඳම විදිහ. මේ බන්ඩල් එකේ තියෙන තවත් විශේෂිතම ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ ට්‍රූ ටියුමරික් විටමින් සී ග්ලෝ රිෆයිනින් බොඩි පොලිෂ් එක. ඉතින් ඒගොල්ලන්ගේ බොඩි පොලිෂ් මම කලින් පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම වචනේ තේරුම වගේම පොලිෂ් කරනවා වගේම හැම ගොඩක් විදුලන පැහැපත් ස්වභාවයක් ගෙනත් දෙනවා මේ බොඩි පොලිෂ් වලින්. ඒගොල්ලන්ගේ මේ ටර්මරික් එක විටමින් සී රේන්ජ් එක අලුත් එකක්. ඒකේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා තිබෙන්නේ නැති නිසා ඒකක් පාවිච්චි කරන්න ආසාවෙන් තමයි හිටියේ. මේ ප්‍රොඩක්ට් එකේ තියෙන වැදගත්ම දේ තමයි ටර්මරික්. ඒ කියන්නේ කහ. හරිම ස්වභාවික පැහැපත් දිදුලන බව දෙන වගේම ඇන්ටි ඉන්ෆ්ලමේටරි and antioxidant properties තියෙනවා. ඔයාලගේ හැම ඇක්නි වගේ බිබිලි තුවාල එහෙම තියෙනවා නම් ඒව සුව කරන්න සහ ඒවල කැළලි මකන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. විටමින් සී වල ඇන්ටි ඒජින් ප්‍රොපර්ටිස් තියෙනවා. කොලජන් ඉපදීම වැඩි කරනවා. ඒ තුලින් තරුණ පෙනුම රැකදෙනවා. ඒ වගේම විටමින් සී වලිනුත් කැලලි මකලා සමට සුසිනිඳු වගේම සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම මුරුංගා වගේ තව ගොඩක් ශාකසාර දේවල් මේකේ අඩංගු වෙනවා සහ natural sugars and salts තියෙනවා. ඒ කියන්නේ සමය ආලේප කරනකොටම නිකන් කැට කැට වගේ තියෙනවා. හැබැයි ආලේප කරලා මසාජ් කරද්දී ඒවා දිය වෙලා හැමතෙම හොඳින් උරා ගන්නවා. මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න ඕනේ තෙත සමමත් පිට. ඒ කියන්නේ ඔයාගේ හැම තෙමුවට පස්සේ තමයි මේක ආලේප කරන්න ඕනේ. ඉතින් ඒකත් අර විදිහටම ආලේප කරලා හොඳට රවුමට රවුමට මසාජ් කරන්න ඕනේ. එතකොට අර තියෙන කැට ස්වභාවය දිය වෙලා
හම නිකන් තෙල් ගතියත් එක්ක හොඳට හමට ඒක උරා ගන්නවා කියලා දැනෙනවා. ඒ වගේම හමට ලොකු සනීපයක් දැනෙනවා. ඒ වගේම මේ හැම ප්‍රොඩක්ට් එකකම සුවඳ මාරම සුවඳක් තියෙනවා. ස්පාසිනම් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලා දන්නවා. ඒ කියන්නේ පර්ෆියුම් නෙමෙයි. ඒ නැචරලිම ඒවල දාලා තියෙන දේවල් වලින් හරිම හොඳ සුවඳක් එනවා. මේ ප්‍රොඩක්ට් එකයි ස්ක්‍රබ් එකයි දෙකම ඔයගොල්ලන්ගේ හැම රළු තැන්, ඒ කියන්නේ මේ එල්බෝස්, නීස්, දනිස් අන්ඩර්ආම්ස් වගේ තැන් වල ටිකක් වැඩිපුර ආලෙප කරලා ටිකක් වැඩිපුර මසාජ් කරන්න. එතකොට ඒවල තියෙන රළු ගතිය අඩු වෙලා හොඳ සුමට බවක් වගේම ඒ තද පාට තියෙනවා නම් ඒක අඩු කරලා හොඳ පැහැපත් හොඳ පෙනුමක් ලබා ගන්න අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට්ස් ප්‍රයෝගී වෙනවා. මේ පඩලකේ ඊළඟ ප්‍රොඩක්ට් එක ඇත්තටම මටත් අලුත් අත්දැකීමක් වුණා. මමත් කලින් යූස් කරලා තිබ්බේ නැහැ බොඩි පැක් එකක්. මේක ඒගොල්ලන්ගේ ඩීටොක්ස් නැත්නම් විෂාදී රේන්ජ් එකේ එන බැම්බු චාකෝල් බොඩි පැක් එක. ඒගොල්ලන්ගේ මේ ඩීටොක්ස් රේන්ජ් එකේ විශේෂත්වය තමයි ඒ හැම ප්‍රොඩක්ට් එකක්ම හදලා තියෙන්නේ හැම එකතු වෙන විෂ ටොක්සින්ස් ඇදලා ඉවත් කරන්නයි සම ඇතුළතින්ම පිරිසිදු කරන්නයි. ඉතින් මේකේ කළු පැහැය තියෙන්නේ අඟුරු අඩංගු නිසා. ඔයාලා දන්නවා අඟුරු කියන්නේ පවිත්‍රකාරකයක්. අඟුරු කිව්වහම රළු වගේ අදහසක් ආවට මේක ඇත්තටම ක්‍රීම් එකක් වගේ හරිම ස්මූත්. තව කොහොඹ කොළ, කැලුම් බා, රත් හඳුන් වගේ ශාකසාර ගොඩක් අඩංගු වෙනවා මේ ප්‍රොඩක්ට් එකේ. මේ ප්‍රොඩක්ට් එකත් පාවිච්චි කරනවානේ වියලි සම මත. ඒ කියන්නේ තෙමන්න කලින් මුළු ඇඟ පුරාම හොඳ ලේයර් එකක් ආලේප කරලා විනාඩි 15ක් පමණ තියන්න කියලා කියනවා. ඊට පස්සේ ලාවට සම්භාණය කරලා හොදලා අරින්න පුළා. ඉතින් ගෑවහම නම් කළු යකෙක් වගේ. හැබැයි හොදලා ඇරියහම ඉතාමත් අර පැහැපත්, ඉතාමත් ස්මූත් හොඳ ස්කින් එකක් රිවීල් කරනවා මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා පස්සේ. ඉතින් මම දැන් මේ ප්‍රොඩක්ට් එක කිපිට පාවිච්චි කරා. මට හොඳ ප්‍රතිඵල තියෙනවා. මගේ හැම අර තිබ්බ ඩල් ගතිය නැති කළා. හොඳ දිදුලන පැහැපත් ස්වභාවයක් ගෙන දුන්නා කියලා මම හිතනවා. ඉතින් මම නම් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන දවස් දෙකකට, ඒ කියන්නේ එක දවසක් ස්ක්‍රබ් කරනවා. ඊළඟ දවසේ තමයි පැක් එකයි පොලිෂ් එකයි පාවිච්චි කරන්නේ. මොකද ස්ක්‍රබ් එකයි පැක් එකයි දෙකම පාවිච්චි කරන්න ඕනේ වියලි සම මත. ඒ කියන්නේ සම තෙමන කලෙ. ඒක නිසා එක දවසක් ස්ක්‍රබ් එක ගාලා ඊට පස්සේ ඒක හොදලා ඉන්න ඊළඟ දවසේ වියලි සම මත පැක් එකෙන් පටන් ගෙන ඊට පස්සේ පොලිෂ් එක පාවිච්චි කරනවා. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට එක දවසේ තුනම කරන්න පුළුවන්. ස්ක්‍රබ් කළ ඉවරලා ඇඟ තෙත මාතු කළ ඉවරලා ඊට පස්සේ පැක් එක පාවිච්චි කළා. ඊට පස්සේ තෙතම මත පිට පොලිෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් මේක සතියකට දෙසරයක්වත් කරන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි ඔයගොල්ලන් කියන්නේ. හැබැයි අවම වශයෙන් සතියකට සැරයක්වත් මේ වගේ හොඳ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා සමට සත්කාර කරන්න බොඩි රුටින් එකක් පාවිච්චි කරන එක වැදගත්. ඇත්තටම මේ වගේ බියුටි රුටින්ස් ෆලෝ කරන්න මගේ බාහිර පෙනුම වෙනුවෙන් විතරක් නෙමෙයි. මේක කිරීමෙන් තුලින් ඇත්තටම අපිට ලොකු මානසික සුවයක්, ලොකු තෘප්තියක් ලැබෙනවා. ඒක ඇත්තටම ට්‍රීට්මන්ට් එකක්, ඒක තෙරපි එකක් වගේ. ඉතින් ඒ විදිහට මම සතියට දවසක් මේ වගේ දේවල් වලට වෙන් කරනවා. විශේෂයෙන්ම ඉරිදා දවසේ තමයි මම සාමාන්‍යයෙන් ඒවා කරන්නේ. ඉතින් එතකොට මට ගොඩක් රිලැක්ස් වෙලා ඊළඟ සතියට ආපහු සූදානම් වෙන්න, හොඳට රීචාර්ජ් වෙන්න, එනර්ජයිස් වෙන්න මට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම කියනවානේ ස්පාසිලොන් කියන්නේ මම ගොඩක් කල් තිස්සේ ගොඩක් ආදරය කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ වගේම ලාංකිකයන් විදිහට අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් කියලා මම හිතනවා. මොකද රටවල් 12ක විතර ශාකා ගොඩක් එක්ක අර ට්‍රූලි ශ්‍රී ලංකන් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපේ රටේ ප්‍රොඩක්ට් එකක් මුළු ලෝකෙම අය ආදරය කරන. ඉතින් අපිත් අනිවාර්යයෙන්ම ඒක ඇප්‍රිෂියේට් කරන්න ඕනේ කියලා මම හිතනවා. මේ ප්‍රොඩක්ට් වල මිල පොඩ්ඩක් වැඩි වුණාට ඇත්තටම ක්වොලිටි එක ඉතාමත් හොඳයි. ඔයගොල්ලන්ට පේන පැකේජින් වල ඉඳන් හැමදේම හරිම ලස්සනයි, හරිම ඉහළ තත්වයක තියෙනවා. ඉතින් ඒ වගේම කියනවනේ මේ කිසිම ප්‍රොඩක්ට් එකක රසායනික ද්‍රව්‍ය කිමිකල්ස් අඩංගු වෙන්නේ නැහැ. තනිකර ශාකසාර අමුද්‍රව්‍ය වලින් තමයි මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම පරිසර හිතකාම විදිහට තමයි ඒගොල්ලන්ගේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් මම මේ බ්‍රෑන්ඩ් එකට ආස වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් මම ඒගොල්ලන්ගේ මෙච්චරකල් පාවිච්චි කරපු හැම ප්‍රොඩක්ට් එකකින්ම මට ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඕනම ප්‍රශ්නකට විසඳුමක් තියෙනවා. මේ අපේ කොණ්ඩෙට, මෝනට, හමට විතරක් නෙමෙයි මේකප් ප්‍රොඩක්ට්ස්, කලර් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ වගේම සන්ස්ක්‍රීන්, පර්ෆියුම් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම ඇත්තටම හොඳ පර්සනල් කෙයාර් ප්‍රොඩක්ට්ස් වලට වේදන් කරන එක දකින ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට. මොකද ඒක දීර්ඝකාලීනව අපිට හොඳ ප්‍රතිඵල ගෙන දෙන දෙයක්. ගොඩක් දෙනෙක් මේ බියුටි කෙයාර් ප්‍රොඩක්ට්ස් වලදීම ගොඩක් වේදන් කරනවා හිතන්නේ නැතුව. හැබැයි ඒ ගොඩක් දේවල් ට්‍රයි කරලා බලන්න. ඉතින් ඒ විදිහට ඔයාගේ හැම ඔයාගේ ශරීරය එක්ස්පෙරිමන්ට් එකක් කරගන්න එපා. එක එක දේවල් ට්‍රයි කරන්න, හොඳ ප්‍රොඩක්ට් සිලෙක්ට් කරන්න, ඒවත් එක්ක දිගටම යන්න. ඉතින් එතකොට ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
මම විශේෂයෙන්ම ගොඩක් සැලොන් ට්‍රීට්මන්ට්ස් ඒ වගේ දේවල් වලට වේදා කරන කෙනෙක් නෙමෙයි වට යන්න වෙලාවකුත් නැහැ මට. ඉතින් ඒක නිසා මම මේ වගේ හොඳ ප්‍රොඩක්ට්ස් අරගෙන මගේ ගෙදරම මම අර වගේ ස්පා ඩේ එකක් දාලා ඒ ට්‍රීට්මන්ට්ස් කරගන්නවා. ඉතින් ඔයගලන්ටත් මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක එහෙම එළියට එහෙම යන්න බැරි නිසා සැලොන් එකට එහෙම යන්න බැරි නිසා මේ වගේ හොඳ ප්‍රොඩක්ට්ස් ටිකකට ඉන්වෙස්ට් කරලා ඔයාගේ සතියෙන් දවසක් හරි ඔයා වෙනුවෙන් මේ විදිහට වෙන් කරලා ස්පා ඩේ එකක් තියලා මේ වගේ රුටින් එකක් ඇඩැප්ට් කරගත්තොත් ඔයගලන්ටත් අනිවාර්යයෙන්ම ඒක හොඳ ප්‍රතිඵල දෙවි. ඒ කියන්නේ ඒක මේ ඔයගලගේ ස්වභාවික රූපය වැඩි දියුණු කරගන්න එක ඉස්මතු කරගන්න එක පවත්වාගෙන යන්න වගේම අර මං කලින් කිව්වා වගේ ඔයගලගේ ශාරීරික මානසික සුවය සහ සතුට වෙනුවෙන් ඒක අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙවි. ඉතින් ඒ වගේ මම කරන දේවල් තව මනවද සහ මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වගේ දේවල් ගැන ඉස්සරහට වීඩියෝස් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම එකක් එකම දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් ලෙඩි ටොක් සීරීස් එකේ තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.